සුබදවසක් හැමෝටම ඉතින් අදත් අපි අරගෙන ආවා අලුතෙන් SEO ටියුටෝරියල් එක. ඉතින් මම කලින් කියලා දුන්නා වලට eBay image SEO කරගන්න විදිහ මම ආවට ඉස්සරහ පාඩමකින් කියලා දෙන්නා image වලට කොහොමද meta tag add කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් sec devil official YouTube channel එකට ගිහිල්ලා WordPress ගැන මම ටියුටෝරියල් තුනක් අය කරලා තියෙනවා. මේ දවස්වල ඒක කරන්න තු පොඩ්ඩක් නවත්තලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් eBay SEO පාඩම් ටික sec devil official YouTube channel එකෙන් බලා ගන්න. ඉතින් අද අපි කරන්න යන්නේ වෙනස්ම දෙයක් කියන්නේ ටයිටල් එකක් SEO කරන්නේ කොහොමද කියලා තමයි අද මම කියලා දෙන්න හදන්නේ. ඒ කියන්නේ eBay අපි list කරන item එක ටයිටල් එක SEO කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඊට කලින් ඔයාලට පුළුවන් ගිහිල්ලා ඔයාලගේ eBay image ටික upload කරලා තියන්න image.secdevil.com එකට. ඒ වගේම ඔයාලට පුළුවන් අපේ YouTube channel එක subscribe කරන්න. ඉතින් අපි අද බලමු කොහොමද eBay එකේ item එකකට අපි list කරන item එකකට කොහොමද SEO වෙන විදිහට title එකක් දාගන්නේ කියලා. ඉතින් මුලින්ම මම eBay එකට ගිහිල්ලා මුලින්ම කියන්න ඕනේ මේකේ අපි මේකෙන්ම තමයි ගන්නේ. කියන්නේ eBay එකේ SEO වෙච්ච item වලින්මයි අපිත් ගන්නෙ. අපිට සාමාන්‍යයෙන් අපි දන්නවා වෙන කෙනෙක් විකුණනවට වඩා ගාණ අඩුවෙන් තියෙද්දි බය කෙනෙක් උනත් ගන්නවා. සමහරු ඉන්න අය උනාට එයාලා හොයන්නේ ක්වොලිටි එක. ඒ උනාට ගොඩක්ම බයස්ලා ඉන්නේ ලාභෙට ගන්න පුළුවන් නම් එයාලා ගන්නවා. ඉතින් අපිට අද මම කතා කරන්න යන්නේ ක්‍රිස්මස් හැඩ් ගැන. ඉතින් ඒ ප්‍රොඩක්ට් එක දැන් පරණයි. මොකද මම අලුතෙන් වෙබ්සයිට් එකේ සෙක් ඩෙවිල් එකේ අලුතෙන් තනක් ඇඩ් කරලා ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී කියන්න. අපිට තියෙනවා එක එක කාල, ඒ කියන්නේ එක එක අයිටම් දාන්න ඕන කාලයක් තියෙනවා. මීට මාසයකට වගේ කලින් නම් අපිට පුළුවන් විකුණන්න ක්‍රිස්මස් අයිටම්, නිව් ඉයර් අයිටම් වගේ ඒවා. ඒ කියන්නේ 10යි 20, 10යි 25 වගේ. අද දිනේ 2020 11යි 25. ඉතින් අද අපි ක්‍රිස්මස් අයිටම් එකක් ලිස්ට් කරා කියලා අපිට ඒක සේල් කරගන්න බෑ. මොකද අපිට ඒකට අපිට ෆාස්ට් ෂිපින් නැත්තම් ඒකට යවන්න විදිහක් නැහැ. මොකද ඒතකොට එයාට ලැබෙන්නේ ඒක පෙබරවාරි වල වගේ තමයි ලැබෙන්නේ. ඉතින් මම ඔයාලට ඒ වගේ දවස්වලට, ඒ කියන්නේ විශේෂිත දවස්වලට යවන්න ඕන ප්‍රොඩක්ට් ගැන වෙනවම ඔයාලට තැනක් හදලා තියන්න. ඔයාලට පුළුවන් ඒතකොට එතනට ඇවිල්ලා බලා ගන්න මොනාද යවන්න ඕන ප්‍රොඩක්ට්, මොනාද විශේෂිත දවස්. ඒ කියන්නේ මාස දෙකකට කලින්වත්, අඩුම මාස දෙකයි දවස් 10කට කලින්වත් අපි ලිස්ට් කරලා තියෙනවා නම් ඒ අයිටම් එක අපිට පුළුවන් ඒක ඉක්මනට සෙල් කරගන්න. මොකද මේ දවස්වල ඇත්තටම ක්‍රිස්මස් අයිටම් එකක් ලිස්ට් කරා කියලා අපිට ඒක සෙල් කරගන්න බෑ කොහොමඩවත්. අපිට මේ දවස්වල අපිට ටාගට් කරන්න අමාරුයි ඇත්තටම. මොකද අපේ නම් පුළුවන් ලංකාවේ කෙනෙක් විදිහට නම් අපිට පුළුවන් අපේ නිදහස් උත්සවයේ තියෙනවා ඒකට ටාගට් වෙන විදිහට අපිට මොකක් හරි ප්‍රොඩක්ට් එකක් අපේ WooCommerce වලින් සයිට් එකක් තියෙනවා නම් අපිට ඒක ටාගට් කරලා දාන්න පුළුවන් ලංකාවේ නම්. ඒකින් මේක එහෙම කරන්න බෑ. ඒ නිසා අපි හොයාගන්න ඕන මොනවාද විශේෂිත දවස්, මොනවාද විශේෂිත දින, මොනවාද විශේෂිත තැන්, ඒ වගේ දේවල්. ඉතින් මම මේකට ඔයාලට වෙනම තැනක් හදලා තියන්නම් ඊළඟ පාර වීඩියෝ එක කරද්දී. ඒ වගේ විශේෂිත දවස් මොනවාද, විශේෂිත දේවල් මොනවාද කියලා විස්තරයකුත් එක්ක. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද අපි ලිස්ට් කරන අයිටම් එකකට හරියටම ටයිටල් එකක් දාගන්න කියලා. ඉතින් මට මම ලිස්ට් කරන්න හදන්නේ ක්‍රිස්මස් හැඩ් ගැන නම් මම මුලින්ම eBay එකට ගිහිල්ලා සර්ච් කරනවා ක්‍රිස්මස් හැඩ් කියලා. සර්ච් කරලා මම බලනවා මෙතන තියෙන රිසල්ට් ටික. සෝරි මේකෙන් දෙන්නම් මම. නෑ මේකේ රිසල්ට් 50යි තියෙන්නේ. මේකම ගන්න. ක්‍රිස්මස් හැඩ් කියන එක. ඉතින්
මෙහෙම ගත්තාම ඔයාලට පේනවා රිසල්ට් තියෙනවා 15877ක් ක්‍රිස්මස් හැට් කියන එකෙන් අපි මෙහෙම තියෙන එකෙන් අපි තෝරගන්න ඕන ක්‍රිස්මස් හැට් වලට අපි දාන ක්‍රිස්මස් හැට් එකට ගැළපෙන ටයිටල් එකක් මෙතනින් තමයි අපි තෝරගන්නේ මේ අලග මේක කොපි කරලා දැම්මා කියලා අපිට කවදාවත් මෙතන අංක එකේ තියෙනවා කියලා අපිට කවදාවත් අංක එකට එන්න බෑ ඒ නිසා අපි කරන්නේ මේකේ ටයිටල් ටිකක් තෝරගන්න ඕන අපි එහෙම තෝරගද්දිත් ඔයාලා බලන්න ඕන මෙන්න මේ උඩින්ම තියෙනවා ස්පොන්සර්ඩ් කියලා වැටිලා ඒ කියන්නේ යා සල්ලි දීලා තමයි මේක ප්‍රොමෝට් කරගෙන තියෙන්නේ ඒ නිසා තමයි යා උඩටම එන්නේ ඊළඟට තියෙනවා ස්පොන්සර්ඩ් කියලා තව එකක් එයාගේ සෝල්ඩ් වෙලා තියෙනවා 241ක් එතකොට අපි දන්නවා එයා টপ ග්‍රේඩඩ් කෙනෙක් වෙලා වෙලත් නැහැ තාම ඉතින් එයාත් ඒ විදිහටම තමයි එක් කරගෙන තියෙන්නේ ස්පොන්සර් කරලා ඉතින් අපි ස්පොන්සර්ඩ් නැති ඒවා තමයි මේකට භාවිත කරන්නේ ඒක ප්‍රශ්නයක් නෑ ඔයාලා ස්පොන්සර්ඩ් නැති එකක් ගත්තාම ඔයාලා බලයි සේල්ස් නෑ මෙයාගෙන් টপ ග්‍රේඩඩ් නෙමෙයි ඇත්තටම සේල්ස් නැති එක ඉච්චන ප්‍රශ්නයක් නෙමෙයි මොකද මම කලින් කිව්වා වගේ ගොඩක්ම බයස්ලා බලන්නේ අඩු ගන්න තියනවා නම් ගන්න ඉතින් අඩු ගන්න තියෙන එකක් තියනවා නම් ඔයාලට පුළුවන් නම් ඒක ලිස්ට් කරලා ඔයාලට වෙලාවට යවන්න පුළුවන් නම් ඒ ඔයාලා දාලා තියෙන ෂිපින් ප්‍රයිස් එකයි ෆික්සඩ් ප්‍රයිස් එක හෝ ඔක්ෂන් එකයි ඒවත් එක්ක ඔයාලට ඒ වෙලාවට යවන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ මොකද අඩුවට දාන තරමට විකිනන එක වැඩි ඉතින් මම මෙතනින් තෝරගන්නවා මෙන්න මේ ටයිටල් එක මොකද උඩින් ඉඳන් බලපුවාම හැම ටයිටල් එකටම උඩින් තියෙනවා ස්පොන්සර්ඩ් කියලා මේ ටයිටල් එක තමයි මුලින්ම හම්බෙන්නේ අපිට මම මේ ටයිටල් එක කොපි කර ගන්නවා Excel sheet එකට මම මේ ටයිටල් එක මෙතනද කොපි කර ගන්න මේ විදිහට පළවෙනි ටයිටල් එක හරි මේක ටිකක් දිග වැඩි නිසා මම මේ හරියට වගේ ටයිටල් එක කැටි කර ගන්නවා මොකද වෙලාවත් එක්ක ප්‍රශ්නයක් වෙන නිසා නැත්තම් ඊළඟට තියෙනවා එකක් ඒකත් ස්පොන්සර්ඩ් ඉතින් ඒක ගන්නත් එපා ඔයාලා ඊළඟට තියෙනවා ටයිටල් එකක් මම ඒක කොපි කරගෙන ඒකත් දා ගන්නවා මම ඒකෙත් මේ හරියට වගේ නිකන් අටු කර ගන්නවා සාමාන්‍යයෙන් ටයිටල් පහක් වගේ ගන්නේ මේක මුලින්ම දාල් තිබ්බා OICSL එකේ මට ඒ දාපු අයියාගෙන නම මතක නැහැ ඉතින් එයා කියලා තිබ්බා මේක 5 වලට තමයි යූස් කරන්නේ මම ඇත්තට මේකට කරලා බැලුවා ඒ කොහොම වෙයිද කියලා ඇත්තටම හොඳයි හොඳ තත්ත්වයේ තියෙනවා මේකටත් ඒක වැඩ කරනවා ඉතින් ඒ නිසාමයි මම මේක වලට කියලා දෙන්න හිතුවේ ඊළඟට ඔයාලට පේනවා ඇති දැන් මේවත් සෝල්ඩ් වෙලා තියෙනවා මොකද මේක ස්පොන්සර්ඩ් දෙයක් නෙමෙයි ඒ වුණාට මෙයා විකුණන්නේ ඩොලර් 10කට ඒ වගේම ෂිපින් කෝස්ට් එකත් ඩොලර් 9.34ක් වෙනවා ඒත් එයාගේ 416ක් සෝල්ඩ් වෙලා තියෙනවා ඒ මොකද ඒක වෙනස්ම දෙයක් නිසා මොකද මෙතන උඩ ඉඳන් බලද්දි එයාගේ එක තමයි මුලින්ම පෙන්වන්නේ එයාගේ තියෙන්නේ බ්ලැක් වෙලෝ එක්ස්මස් ස්නෝමෑන් හැට් එකක් ඉතින් ඒ නිසා තමයි එයාගේ එක සෝල්ඩ් වෙලා තියෙන්නේ ගොඩක්ම එයා විකුණන්නේ වෙනස්ම දෙයක් නිසා ඊළඟට තියෙනවා ස්පොන්සර්ඩ් නොවන එකක් මම මේකේ ටයිටල් එකත් කොපි කර ගන්නවා අපේ Excel sheet එකට මම මේකත් අඩු කරන්නම් පොඩ්ඩක් වෙනකල් හරි දැන් අපි ටයිටල් ටික කොපි කරගත්තා දැන් අපි මේ වගේ සාමාන්‍යයෙන් තියෙනවා සෙන්ටිමීටර් ගණන් ග්‍රෑම් ගණන් ඒ වගේ දේවල් අපි සම්පූර්ණයෙන්ම අයින් කරනවා මොකද ඒක අපිට වැදගත් වෙන්නේ නැහැ එච්චරම මොකද සෙන්ටිමීටර් ගන්න අපිට ඒක දාන්න පුළුවන් අපි ලිස්ට් කරද්දි ඒ නිසා මම මේක මකල දානවා ඊළඟට තියෙන ඒ වගේ මම වචනින් වචනේ වෙන් කර ගන්නවා මේ විදිහට වචනින් වචනේ මම වෙන් කර ගන්නවා මම මෙතනින් ගන්නම් මල් ලෝන් කියන එක ගත්තේ නැහැ මම මේක ගන්නම් ක්‍රිස්මස් ඊළඟට හැට් කියන එක සහ එක්ස්මස් කියන එක හරි ඊළඟට තියෙනවා පහල එකෙත් බ්ලැක්
වෙලෝ එක්ස්මස් ස්නෝමෑන් මම මේ ටික විතරක් ගන්නම් මොකද ඔක්කොම ගන්න ගියොත් වෙලාව යන නිසා ගොඩක්ම ඊළඟට තියෙනවා ඇඩල්ට් සැන්ටාස් මම එල්ෆ් කෙනෙක් ගන්නෙ නෑ හැට් විත් බෙල්ස් මම මේ ටික අතහැරලා ක්‍රිස්මස් කියන එක විතරක් ගන්නවා දැන් ඔයාලට මේවා බලපුවහම තේරෙනවා ඇති මේ මෙතන තියෙන ටේබල් එක වගේ මම හදපු තැන බලවහම තේරෙනවා ඇති ඇඩල්ට් කියන එක වැඩිලා තියෙන තැන් වලට වැඩිපුර ඇවිල්ලා තියෙනවා මොකද මෙයාලගේ ටයිටල් පටන් අරන් තියෙන්නේම ඇඩල්ට් කියන එකෙන් මේ දෙක ඉතින් ඒක හොඳ කීවර්ඩ් එකක් කියලා අපිට ගන්න පුළුවන් මොකද ඇඩල්ට් කියන එක මෙතන සර්ච් වෙලා තියෙන නිසා අපි සර්ච් කරද්දී ක්‍රිස්මස් හැට් කියලා ඇඩල්ට් කියන එක තියෙන එක අපිට දෙපාරක් ලැබිලා තියෙනවා ඒ වගේම අපිට ආයෙ ලැබිලා තියෙනවා බ්ලැක් කියන එක දෙපාරක් ඒ කියන්නේ අපි බ්ලැක් ඇඩල්ට් ක්‍රිස්මස් හැට් කියලා දාගත්තොත් මේකට ඇත්තරම ගොඩක් ලොකු ඕඩියන්ස් එකට ටාගට් කරන්න පුළුවන් මොකද එක්ස්මස් කියන එක මේ ටයිටල් දෙකේම තියෙනවා ඒ වගේම ක්‍රිස්මස් කියන එක මේ ටයිටල් දෙකේම තියෙනවා මේ හැට් කියන එක මේ තුනේම තියෙනවා අපි සර්ච් කරපු නිසා මේ දෙක ආවත් අපිට ඒ දෙක අපි ටාගට් කරන්නේ ක්‍රිස්මස් හැට් නම් එහෙමත් නැත්නම් එක්ස්මස් හැට් නම් අපි ඒ ඕන විදිහට හදාගෙන තමයි ඒක කරගන්නේ දැන් අපි බලපුවහම මෙතන එක්ස්මස් කියන එකක් දෙපාරක් ඇදලා තියෙනවා ක්‍රිස්මස් කියන එකක් දෙපාරක් ඇදලා තියෙනවා ඉතින් අපිට මේ වගේ දෙයක් වෙද්දි දැන් සමහර වෙලාවට අදහසක් නැති වෙන්න පුළුවන් කොහොමද ක්‍රිස්මස් කියන එකයි එක්ස්මස් කියන එකයි දෙකම එකපාර අපිට ටයිටල් එකේ යොදන්නේ කියලා එතකොට අපිට කරන්න පුළුවන් මේකට ඇඩල්ට් බ්ලැක් ක්‍රිස්මස් හැඩ් ෆෝ එක්ස්මස් gift ඒ වගේ අපිට හදා ගන්න වෙනවා අපිට ටයිටල් එකක් මෙතන තියෙන වචන වලින් අපිට එන්න ඕන විදිහට ඉතින් මේක තමයි මට අද කියලා දෙන්න ඕන උනේ මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නම් ඉමේජ් එකට මෙටා ටැග් දාන විදිය හෝ එහෙමත් නැත්නම් අපේ ටයිටල් එක තව ටිකක් වැඩි දියුණු කරගන්න විදියයි අපේ කන්ටෙන්ට් එක ඒ කියන්නේ අපි දාන අපි මොකක් හරි ඩිස්ක්‍රිප්ෂන් එකක් දාද්දී ඒක දාගන්න විදියයි මම ඔයාලට කියලා දෙන්නම් ඉතින් මම හිතන්නේ ඔයාලට තේරෙන්නේ නැති දැන් මේ ටික කොහොමද කරගත්තේ කියලා මොනවා හරි ප්‍රශ්න තිබ්බොත් ඔයාලට පුළුවන් YouTube එකේ කමෙන්ට් වලින් හෝ එහෙමත් නැත්නම් ඔයාලට Facebook එකේ මාව සම්බන්ධ කරගන්න පුළුවන් එහෙමත් නැත්නම් මේල් එකක් දාන්න පුළුවන් ඉතින් මේ ටික තමයි මට අද කියලා දෙන්න ඕනුනේ මම හිතන්නේ හැමෝටම තේරෙන්නේ නැති කොහොමද දැන් මේක කරගන්නේ කියලා එහෙනම් අපි ආයෙත් SEO part එකකින් වෙනත් දවසක හම්බ වෙනවා